මට ආන්නේ තුන ආයමත් දැන් පාසල් කාලේ ඔය දැන් ඔය සිද්ධිය අපි කතාව කිව්වනේ මේ නිර්මාණ කරන්න ඔබතුමන්ගේ සිතුවිල්ල. සිතුවිල්ල කොහොමද පහළ වුණේ කියලා අපිට පාසල් කාලේ ඔබතුමන්ගේ මතක් කරන්නකෝ. මුලින්ම ඔය නිර්මාණ කරනකොට පාසලෙන් අයින් වෙලාද ඉවත් වුණත් එක්කම වගේ ඉවත් තමයි. වුණත් එක්කම බොහොම අඩු වයසකින් තමයි නිර්මාණය කළේනේ. ඔව් ඇත්තටම මම ඇත්තටම නිර්මාණකරුවෙක් කියන සිතුවිලි මගේ ඔළුවේ තිබුණේ නැහැ. මට තිබුණේ අවශ්‍යතාවය. ඔව්. මම විශ්වාස කරන එක දෙයක් තියෙනවා. ලෝකේ නැත්තේ ප්‍රශ්න. උත්තර තියෙනවා. ඒක මගේ ළඟ වෙන්න පුළුවන්, ඔච්චි දෙක ළඟ වෙන්න පුළුවන්, තා කෙනෙක් ළඟ වෙන්න පුළුවන්. ඔව්. කෙනෙකුට ඇති වෙන ප්‍රශ්නයකට උත්තරයක් තා පුද්ගලයෙක් ළඟ තියෙනවා. ඔව්. එතකොට ලෝකේ නැත්තේ ප්‍රශ්න. ඔබතුමන් කියන්නේ ලෝකේ නැත්තේ ප්‍රශ්න. ප්‍රශ්න. බොහෝ දෙනා කියන්නේ ඒක අනිත් පැත්ත නේද? ලෝකේ ප්‍රශ්නයක් ප්‍රශ්න තමයි වැඩිම කියලා. ප්‍රශ්නයක් තිබුණොත් ප්‍රශ්නට උත්තරයක් තියෙනවා. ඔව්. ඉතින් ඒක නිසා දැන් මම බැලුවේ ඒ වෙලාවේ පැන නැග්ගේ ප්‍රශ්නේ. මම යුද්ධෙට ගියේ නැහැ. මගේ කකුල් දෙක හොඳට තියෙනවා. හැබැයි මට මේ මව්පොළවේ කකුල් දෙකෙන් හිටගන්න මට හයිය දීලා තියෙනවා. මගේ වයසේ තරුණයෝ තමන්ගේ ජීවිතේ වටිනාම කාලය කැප කළා. ඔව්. එතකොට ඒකට කෙලෙහිගුණ දැක්වීමක් තියෙනවා. එතකොට මට පුළුවන් නම් මම නොකළ දේ කා කෙනෙක් කරා නම් එයාට ඒකට එයාට අහිමි වුණු දේ වෙනුවෙන් හොඳ දෙයක් දෙන්න. ඒක තමයි ප්‍රධානම සිතුවිල්ල උනේ. ඔචිදී මට තා කාරණා සුළු දෙයක් මතක් කරන්න තියෙනවා ඔබ සඳහන් කරා වගේ. එකක් මම ආබාධිත වෙච්ච මගේම සහෝදරවන්ට මට පුළුවන් ආකාරයෙන් පිහිට වෙනවා. ඔව්. අනිත් කාරණාව අපිට ලොකු ඉතිහාසයක් තියෙයි කියලා මම කිව්වා නව නිර්මාණ පිළිබඳව. ඔව්. ඒකෙදී දැන් ඔබ දැකලා ඇති ඔබ අහලා ඇති අපේ රටේ විටින් විට නොයෙකුත් ප්‍රදේශවලින් නොයෙකුත් නිර්මාණකරුවෝ බිහි වෙනවා. නොයෙකුත් නිර්මාණ. එක එක ඔබ දැකලා ඇති නව නිර්මාණ. එතකොට මේ සෑම නව නිර්මාණකරුවෙකුටම ඉදිරියට ඒව පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ අපි හැමදේම නිර්මාණයක් කළ රජයෙන්ම 100%ම බලාපොරොත්තු වුණොත් අපිට නිර්මාණ ඉස්සරහට ගෙන්නත් බෑ. අපි කරපු නිර්මාණ ගැන අපිට සම්පූර්ණ විශ්වාසය තියෙනවනම් ලෝකේ නිර්මාණය කරපු දේවලුත් එක්ක අපිට හැපෙන්න පුළුවන්. අපේ தත් ඉස්සරහ තියෙන අපි කිසි දෙයකට බය වෙන්න ඕනේ. මොකද මම හැමසෙම කියන්නේ සුද්දා අපිට එවපු දේ අපි කරේ තියන් දුවන්න ඕනේ නැහැ. අපි රටක් ජාතියක් විදිහට ලෝකෙ දිනනවා නම් අපේ දේකින් අපි එළියට යන්න ඕනේ. අනිවාර්යෙන්ම. ඒ යන ගමනේදී අරුණ කියන චරිතේ තමන්ට පුළුවන් දේ කරනවා. හැබැයි මම විශ්වාස කරන එක දෙයක් තියෙනවා. මට වඩා දක්ෂ ගොඩාක් ඉන්නෝ මේ රටේ ගම්වල නිර්මාණකරුවෝ. මම මේ තියෙන බැරියර් ටික කඩාගෙන යනවා. මොකද සමහරක් මම ඔෂධීර හොඳ උදාහරණයක් යනවා. මම පහුගිය දවසක ගියා එක්තරා අමාත්‍යාංශයකට. මට මගේ සිතුවිල්ල තියෙන්නේ දැනට ලංකාවේ යුද්ධ නැති වුණාට කකුල් පහක් දවසට කපනවා. දියවැඩියාව හදිස්සි යනතුරු. ඔව්. කියන විවිධ කාරණා නිසා. ඔව්. ඕකෙන් දෙන්නෙකුට සල්ලි තියෙනවා. සල්ලි දීලා ගන්න. ඉතුරු තුන් දෙනාම ඇඳකට වෙනවා කකුලක් සල්ලි ගන්න දීලා සල්ලි ගන්න සල්ලි නැති නිසා කකුලක් ගන්න සල්ලි නැති නිසා දුප්පත්කම නිසා ආර්ථික ප්‍රශ්න නිසා. එතකොට ඔවුන්ට පිහිට වෙන්න තමයි මම පරිත්‍යාගශීලීව හරහා යම් කිසි ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඔව්. නමුත් මගේ තියෙන සිතුවිල්ල තමයි කකුලක් මොනක් හරි කාරණාවකින් කාගේ හරි කකුලක් අහිමි වුණොත් ඩොක්ටර් කියනවනම් එයාට කකුලක් දාන්න කියලා අරුණ කකුලක් නිකන් දෙන්න ඕන. ඒ මගේ නිර්මාණකරුවෙක් විදිහට මගේ සිතුවිලි. හැබැයි මට ඒක නිකන් දෙන්න බෑ. මම ස්ටාෆ් එකක් පාලනය කරනවා, හොස්පිටල් එකක් යනවා, යම් කිසි වියදමක් දරනවා. දැන් මම ඒක දරුවා කියලා මගේ හීනේ ඇවිල්ලා මම කොහොම හරි කකුල නිකන් දෙනවා. එයාට සල්ලි තිබුණත් එකයි මට නැතත් එකයි. ඔව්. ඒත් වැඩියෙන්ම ප්‍රමුඛත්වය යන්නේ දුප්පත් මිනිස්සුන්ට. ඔව්. ඉතින් ඒක මේව කරගන්න මම මේ රටේ ඉන්න පරිත්‍යාගශීලියෝ සමහරු ඉන්නවා. අම්මා තාත්තා සිහි වෙන්න, දරුවෝගේ ග්‍රහපලට, වෙඩින් ඇනිවර්සරිකට එහෙම පරිත්‍යාග කරන්න ඉදිරිපත් වෙන මිනිස්සු ඉන්නවා. ඔව්. අපි සාමාන්‍යයෙන් කරන්නේ අපේ ළඟ තියෙන ආබාධිත පුද්ගලයන්ගේ විස්තර. ඔව්. ප්‍රයිසි ලේකම් තුමා හරහා ඒක හරහා ගන්න විස්තර. ෆොටෝ එක රාමසේක තුමා සහතික කළා. උන් සැබෙයිම දුප්පත් කියලා අපේ ළඟ විස්තර තියෙනවා. ඔව්. එතකොට මම උදාහරණයක් ඔබතුමියගෙම ගන්නම්. ඖෂධී තීරණය කරනවා මගේ මේ පාර උපන් දිනේට මම සමරන්නේ නැහැ අයිසෙන් මිනිස්සු ඇවිද්දවනු කියලා. ඔව්. එතකොට ඔබතුමිය ඒ ඔබතුමිය තමයි තෝරගන්නේ කාටද දෙන්නේ, මොන වයස කෙනෙකුට දෙනවද, කොහොමද කියලා. ඒතර ඔබතුමියයි එයයි අපි සම්බන්ධ කරනවා. ඔබතුමිය දෙන්න කැමති නම්, හරියට ගන්න කැමති නම් අපි මැදිහත් කරුවෙක් විදියට ඒ බාණ්ඩේ අපි විකුණන බාණ්ඩේ යම්කිසි වටිනාකමක් තියෙනවා. ඔව්. ඒ වටිනා ඕනෑම ව්‍යාපාරයක් කරද්දී 120% විතර වගේ ලාභ ප්‍රතිශතයක් තියෙන තමයි ඕනෑම කෙනෙක් කරන්නේ. ඔව්. අපි ඒකෙන් 10%ක්
මම ඔබතුමියගේ පින් හිතෙනින්ද මම ඒ 10% අඩු කරනවා. ඔව්. අඩු කරලා ඉවරලා තමයි මම මෙහි ගෙනලා නවත්තගෙන පුරුදු කළා. ඔබතුමියගේ විශේෂ වූ දිනේට ස්වාමින් වහන්සේලා තුන් නමක් හරි ෆාදා හරි මේ අදාළ මේ ඔවුන්ගේ ආගමනුකූලව දීමේ ආනිසංසය ලබා ගැනීමේ ආනිසංසය දෙකටම පිනක් තියෙන්න ඕනේ. ඒ දෙකම අවබෝධ කරලා දීලා යවන එක තමයි කරන්නේ. ඔව්. එතකොට ඒකෙන් මම අරමුණු දෙයක් ඉෂ්ට වෙනවා. එකක් කකුල නැති පුද්ගලයා කකුලක් ගන්න පිටරටින් කකුලක් ආනයනය කරන ලංකාවෙන් එළියට යදෙන ඩොලර් එකක් නැවතිලා තියෙනවා. එතකොට ඔබතුමිය සාරධර්මත් එක්ක පිනකට යොමු වෙලා තියෙනවා. ඔව්. ඔබතුමියගේ පින් හිතේ හින්දා මුළු පවුලම නැගිටලා තියෙනවා. එතන මම මැදිහත් කරුවෙක් විතරයි. එතන මගේ ප්‍රධාන අරමුණ ඇවිල්ලා දේශීය නිර්මාණකරණ ඉස්සරහට ගෙන යෑම. දැන් අපි මේ කතා කරන එක නිර්මාණයක් ගැන විතරයි. ඔව්. තව නිර්මාණ කීපයක් ගොඩාක් තියෙනවා අපේ දේවල් ගැන කියමු. මම ඊට පස්සේ දෙවෙනි නිර්මාණය විදිහට මම ඈතකදී කරේ රේල් ගේට්ටුව. හා හා. ඒක ඒකත් මං හිතන්නේ සුවිශේෂී වූ නිර්මාණයක් වුණා නේද? ඔව් ඒකත් ඇත්තටම කරන්න හැලඹුණේ පෙළඹුණේ මගේ රෝහල් පරිසරයට ආව වෛද්‍ය ශිෂ්‍යෙක්. ඔහු දුම්රියෙන් අනුරාධපුරේ මට මතක විදිහට එයා දුම්රියේ යන ගමන් කෝච්චි අතරට වැටිලා එක කකුලක උඩිනුයි අනික කකුලයි පල්හැණු නැති වෙලා තිබුණ දෙකම. අහහ. ඉතින් ආ අවසාන වසරේ හිටියේ මම හිතා ගොඩම දුප්පත්යා. ඊට පස්සේ මගේ ළඟට තම ආවේ. ඔව්. මම කොහොම හරි ඔහු ඇවිද්දෙව්වා. දැන් ඔහු හොඳ වෛද්‍යවරයෙක් දැන්. හොඳම තත්ත්වයේ ඔහු වෛද්‍යවරයෙක් විදිහට ඉන්නවා. ඉතින් අර මම බලන්නේ කොහොම හරි මිනිස්සයාව නැගිටලා තියලා කියන්නේ කකුල නැති කෙනාට රෝද පුටක් දීලා වැඩක් නැහැ. ඔහු ජීවත් කරන්න ඔහුගේ ජීවිතේ ගෙනිය ගන්න එදා ඉඳලා වැඩ කරගන්න අපි උදව් කරන්න ඕන. ඔහු නැවත සමාජගත කරන්න ඕන කියන සිතුවිල්ලත් එක්ක තමයි මම මේ හැම ක්‍රියාදාමයක්ම ගෙනියන්නේ. දැන් රේල් ගේට්ටුව හැදුවේ අර අර වෛද්‍ය ශිෂ්‍යයට වෙච්ච අසාධාරණයි. මොකද මම හැමදේම නිර්මාණකරුවෙක් විදිහට කෝච්චිය අපි පණ ඇති දෙයක් කියලා හිතන්න අවශ්‍ය නැහැ. එයා එයාගේ ගමන පටන් ගත්ත තැනදී අවසාන වෙනකන් ඉබේ යනවා. ඔව්. ඒ පාරට ඇතුල් වෙන අපි ආරක්ෂා වෙන්න ඕන. ඔව්. දැන් පහුගිය දවස්වලත් කොච්චර දුම්රිය අනතුරු ප්‍රමාණයක් සිද්ධ වුණාද නේද? ඔව්. මම අනාරක්ෂිත රේල් ගේට්ටු නිසා. ඉතින් ඒක මම මාස 6ක් සීලුව අවසර අරගෙන හයිකල්ලා මාස 6ක් දුවලා දෛනික වාර්තා තියාගෙන හැමදේම කරා. මගේ යුතුයකම නිර්මාණකරුවෙක් විදිහට මම කරා. ඔව්. මම කාටවත් චෝදනා කරන්නේ නැහැ. ඒ ටික අදාළ නිලධාරින්ගේ වගකීම. මොකද ඇත්තටම මම ඉස්සෙල්ලත් කතා කරන්න ගියේ සමහර අමාත්‍යංශවල සමහර තැන්වල ඉහළ නිලධාරින් ඉන්නවා. ඔව්. මෙච්චර කාලයක් රටේ පැවතිච්ච නීතිය අපි වගේ නිර්මාණකරුවෝ දෙයක් ගෙනාවෙන් පස්සේ වෙනස් කරන්න වෙනවා. මොකද අපේ මිලදී ගැනීමේ ක්‍රියාදාමය හදලා තියෙන අඩුම මිල ගණනට භාණ්ඩයක් මිලදී ගැනීම රජයේ. ඔව්. ඒකේ තියෙන පහසුකම් ඒව බලන්නේ. ඊළඟට තව චුට්ටිය දා තියෙන ඇත්තම මේ අවස්ථාවක් කරගන්න මේ අපේ මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන ලෝකල් කිව්වම බාලයි කියලා. හොඳ නෑ. ලෝකල් කියන්නේ බාලයි කියලා. මම නම් කියන්නේ මට මම මගේ දැනුම ඇයි ලෝකල් කියන්නේ බාලයි නේ දේශීය කියන එක. අපේ කියන එක. ඉතින් දැන් අපේ කමනේ අපේ සංස්කෘතිය ලෝකල් ප්‍රොඩක්ට් එකක් කිව්ව ගම ඒක බාලයි කියලා එකෙන්ම ඉවර කළා ඒක එතනින්ම ගන්නෙ නෑ. නමුත් අර ලෝකල් කියන වචනේ අපේ මිනිස්සු භාවිතා සුද්ධ දීපු වචනේ තේරුම් අරගන්න තියෙන්නේ අපේ හානිය තමයි ලෝකල් කියලා අරන් තියෙන්නේ. මම කියන්නේ ලෝකල් කියන්නේ බාලයි කියන එක නෙවෙයි. ලෝකල් කියන්නේ දේශීය කියන එක. දේශීය දේ මිලදී ගන්න ඕක අපි හැමෝම රටට ආදරේ මිනිස්සු හැමෝගෙම හදවතේ රටට මව්බිමට උපන් ජාතියට ආගමට ආදරේ. අපි ජාතිය ගිය කෙනෙක් නැගිටිනවා. ඒ ගරුත්වය තියෙනවා. නමුත් මිනිස්සුන්ට දෙයක් කරන්න වෙලාවක් නැහැ. හොඳ දෙයක් එළියට ආවොතින් කවුරුත් එකතු වෙයි. ඔබට කරන්න තියෙන එකම පුංචි දේ ඔබ මිලදී ගන්න සෑම දෙයකදීම දේශීය දෙයකට මුල් තැන දීලා ගන්න. අපිට රටක් ජාතියක් විදිහට ලෝකෙ ඉස්සරහට දිනා ගන්න ලොකු කාලයක් යන්නේ නැහැ. මොකද මට වඩා දක්ෂ තවත් ගොඩාක් නිර්මාණකරුවෝ ගමේ ඉන්නවා. මම මේ කරන ක්‍රියාදාමයෙන් මට තව 5 දිනක් මම මැරෙන්න ඉස්සෙල්ලා සමාජයට ගේන්න පුළුවන් නම් හොඳ ප්‍රොඩක්ට් පහක් එක මම තමයි මේ ලෝකෙ ඉන්න සතුටුම මිනිස්සෙක්. තමන්ට කොච්චර දේවල් හොඳ දේවල් කරලා නේද? හොඳ දේවල් අනිත් අයව සතුටු කරන්නට පුළුවන්, අනිත් අයට ආදර්ශයක් වෙන්නට පුළුවන්. ඒව දේවල් කරලා තමන්ට ඒ ලැබෙන සතුට, ඒ හැඟීම මං හිතන්නේ ඒක සල්ලි දීලා ගන්න අපිට බෑනේ නේද? උස්සගෙන යන කෙනෙක්. ඔව්. මම ඇවිද්දවල යවලා, මගේ අද්දෙන් හදු දෙකින් ඇවිද්දවල යවලා මම පැත්තකට ඉඳන් නිහඬව සතුටු වෙනවා. නිහඬව සතුටු වෙනවා. ඔබතුමන් මේ තව මේ හොඳ කතාවක් කිව්වා. කතාව පටන් ගනිද්දී උදේට පාසල් යනවා, හවසට තවත් ඔව් බාහිර වැඩ කරනවා, ගැරේජ් එකට යනවා. සාමාන්‍යයෙන් එහෙම කවුරු කියන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. ඒ අත්දැකීම් කොයි වගේද? මේ නව නිපැයුම්
හදන්න උපයෝගී කරගත්තේ? ඔව්, මම කුඩා කාලේ සිටම මට ඕනම දෙයක මදේ බලන්න තමයි ආසාව තිබුණේ. ආසාව හිමි. සෙල්ලම් බඩුවක් ඇඳුණත් ඒක ළඟම තියෙන බිත්තිය ගහලා ඇතුලේ තියෙන ටික තමයි එළියට ගන්න. එළියට අරගෙන ඒක අලුත් දෙයකට මට නැවත ගලවන්න පුළුවන් දෙ කියලා බලන මුල් කාලේ ඉතින් කෑලි ඉතුරු වුණා. ඔව්. පස්සේ කරනකොට ඒ ඔක්කොම අයිදාලා හයික ගන්න පුළුවන්. එහෙම තමයි දැනුම වර්ධනය වුණේ. එහෙමම තමයි ඔබතුමන්ගේ දැනුම වර්ධනය කරගත්තේ. අපි මේ කතාවට අවස්ථාව දෙන්න සූදානම්. මොකද මේ කතාව බොහොම රසවත් නිසා ඉතින් මට හිතෙනවා තවත් රූපරාමු ටිකක් බලලා ඉඳිමු අපි ඔබතුමන්ගේ. මේ රූපරාමු බලවට පස්සේ එතුමන් නතර කරපු තැනින් අපි කතාව ආරම්භ කරන්නට සූදානම්. අපේ කතාව නතර කරපු තැනින් අපි ඒ දේවල් ඔබත් එක්ක කතා බහ කරගෙන යන්නත් සූදානම් විරාමයෙන් අනතුරුව. හැබැයි මේ විරාමය එක්ක ඔබ දැක්කනේ රූපරාමු පෙළක්. ඔබ සත්තුන්ට කොච්චර ආදරය කරනවද නේද? ගොඩක් ආදරේ. අලි මිනිස් ගැටුම ගැන නිතරම ඔබට අපට අහන්නට දකින්නට ලැබෙනවා. බොහොම සංවේදී කතන්දර. ඉතින් මේ මනුෂ්‍යන්ට පමණක් නෙමෙයි සත්තුන්ටත් අවශ්‍යතාවයන් තිබෙනවා. කකුලක් නැති වුණොත් එහෙම මොන වගේ හැඟීමක් සත්තුන්ට දැනෙනවද කියලා ඇත්තට මේක අපි දන්නේ නැහැ. ඔවුන් තමයි ඒක දන්නේ. ඔබතුමන් මේ මනුෂ්‍යයන්ට පමණක් නෙමෙයි මේ සත්කාරය කරන්නේ. සත්තුන්ටත් එසේම තමයි නේද? කොහොමද මේ නිර්මාණකරණය මේ පටන් ගත්තේ? ඔබ ආරම්භයක් ගන්නම් ඔසුලි. දැන් ඔබ ඒ දැක රූපරාම පෙළේ තියෙන අලියේ. ඔව්. එයාගේ නම නාමල්. එයාගේ කකුල නැති වුණේ උඩවල ඇත්තතුරු සෙවනේ යා ඉන්නේ. වයස අවුරුද්දේදී තමයි එයාගේ කකුල නැති වුණේ. එයා කැලේදී අපේ මිනිස්සු මන්දක් උගුලක් කටෝපේකට කකුල හිර වෙලා මහා ඇතින්න පැටිය දාලා යන්න බැරි කමට හොඬින් ඇදපු පාර ඒ කකුල එතනින් ගැලවිලා තිබුණා පල්ලෙහා කෑල්ල. ඊට පස්සේ මම වෛද්‍ය පුංචි හේවා
ඩොක්ටර් පුංචේවත් සමග ගිහිල්ලා උඩවල ඇත්තතු සෙවණට ගිහිල්ලා බලලා පේරාදෙණිය යුනිවර්සිටි එකෙන් ඇවිල්ලා ඒ වෙනකොට මම ඇත්තටම සතෙකුට කකුලක් දාලා තිබුණා.